බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකුසලයේ නියුක්ත වුණු තැනැත්තා අපාගාමී වෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. අකුසලයේ කියලා කියන්නේ තමන්ටත් අනුන්ටත් අයහපතක් සිදු වුණු දේ. චරිතබ්‍රම් රක්මචරියන් කියලා සඳහන් කළේ උසස් චරිතයේ. උසස් චරිතයෙන් පරිබාහිර වුණු දුෂ්චරිතයේ වැරදි චරිතයේ විපාකය අකුසලයේ වශයෙන් ධර්මයේ පැහැදිලි කරනවා. අකුසලයේ විපාක බුදු පියාණන් වහන්සේ රියසකක බැඳි ගණුකමෙන් දුක් විපාක ලබා දෙමින් පැමිණෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. ඒ අකුසලයන්නේ විපාක වශයෙන් සතර අපායට පත්වන්නට සිද්ධ වෙනවා. මොනවද සතර අපාය? නරක, තිරිසං, പ്രേත, අසුර කියලා සඳහන් කරන්නේ සතර අපාය. මේ සතර අපායනොත් තිරිසන් අපාය අපට පේන්නට තිබෙනවා. තිරස්සතට සිරස පිහිටියේ තිරසනුන්ට හිතනදී තමන්ට ඒ විදිහට හිතුවසේ කරන්නට බැරි කියන්නට බැරි ආත්මභාවය තමයි තිරසන් ආත්මභාවය. හැඟීම් දෙනීම් ප්‍රකාශ කරන්නට බැරි, එහෙම නැත්නම් තමන්ගේ කුසගින්න, තමන්ගේ කැමැත්ත, තමන්ගේ ඌමනාව තව කෙනෙකුට ප්‍රකාශ කරලා කියලා ඉල්ලන්න බැරි දුක්ඛිත ආත්මභාවයක් තමයි තිරසන් ආත්මභාවය කියලා කියන්නේ. මෙන්න මේ සතර අපාගාමී වීම කෙනෙකුගේ ජීවිතයේ සිදු කරනු ලබන වැරදි ක්‍රියාවන්හි විපාක වශයෙන් දකින්නට පුළුවන්කම ලැබෙනවා. Thank you.